ආයුබෝවන් ප්‍රේක්ෂක ප්‍රතිචාරය නොසැනම රසස්වාදයේ ඉහළම තැනක තිබීම පරම පරමාර්ථය කරගත් සුමති චිත්‍රපට සමාගම ඔබ දන්නවා හදපු චිත්‍රපට මොනවද කියලා උන්න 10යි මල 10යි අහසින් පොළවට ගංගා අද්දර දුවට මවක මිස ඊට පස්සේ උපලවන්න මේ චිත්‍රපට පිළිබඳව අමුතුවෙන් වර්ණනාමුකෙන් කතා කළ යුතු වන්නේ නැහැ ඒ පිළිබඳව පැහැදිලිවම ඔබ දන්නවා වර්තමානයේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල ජනතාව රොද බඳමින් බලන පත්තිනි පත්තිනි බලමු ඒ කියන්නේ සතියේ ප්‍රගති වාර්තාව පරිශීලනය කරන අවස්ථාව අපි බලමු මේ සතියේ ඒ පිළිබඳව අපිට කතා කළ හැකි මොනවද කියලා ගොඩක් ස්තුති ගොඩක් ආදරේ ගිහිල්ලා හැමෝටම ගෙදරට ගිහිල්ලා කියන්න එවිලා පත්තිනි චිත්‍රපටයක් නරඹන්න කියලා චිත්‍රපටිය බලන්න අපි දැන් ගියාට පස්සේ අපි මෙතනට ආවා කියලා අමතක කරලා චිත්‍රපටයේ ඉතුරු ටික බලන්න පත්තිනි සමග සිංහල සිනමාවට පිවිසි අලුත්ම පෙම්යුවල පූජා සහ උද්දික මේ දෙපළ පත්තිනි සමග රටවටා යන අතරතුර ඒ ප්‍රේක්ෂකයන් සමග එකට හිඳගෙන පත්තිනි බලන්නට අමතක කළේ නැහැ. රුහුණේ සිනමා ශාලාවලටත් ඔවුන් යද්දී ඔවුන් වටා රොද බැඳ ගන්නට ප්‍රේක්ෂකයන් අසීමිතව පෙළ ගැසුණා. මේ බලන්න පත්තිනි චිත්‍රපටයෙන් කලෙරි බසින නවතම පෙම්යුවල තමයි උද්දික සහ පූජා. තමන්ට අසීමිත ලෙස ආදරය කරන ප්‍රේක්ෂකීන් ඔවුන් අමතක කළේ නැහැ. ඔවුන් සමග එකට හිඳගෙන මේ ආදරවන්තයෝ පත්තිනි නැරඹූ අයුරුයි මේ. ඔක්කොටම ආයුබෝවන්. කෝ. Good afternoon. ඔන්න ගොඩක් ස්තුති ගොඩක් ආදරේ ගිහිල්ලා හැමෝටම ගෙදරට ගිහිල්ලා කියන්න එවිලා පත්තිනි චිත්‍රපටයක් නරඹන්න කියලා ඔකලොන් රස විඳින දේ අනිත් කටීරත් බය නැතුව කියන්න චිත්‍රපටය හොඳයි බලන්න එන්න කියලා අපි දැන් ගියාට පස්සේ අපි මෙතනට ආවා කියලා අමතක කරලා චිත්‍රපටය ඉදිරි ටික බලන්න නෙළුම් ආන්ටි ඉන්නවා මෙන්න නෙළුම් මල් වගේ කො මට කිස් එකක් දෙන්නකෝ ම්මා මේ අතරේ වැලිගම චාන්දිනි සිනමා ශාලාවට ගිය පූජාටත් උද්දිකටත් පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබුණේ නොබත ප්‍රතිචාරය ඒ ප්‍රතිචාරයම නිරායාසයෙන්ම ඔවුන්ව එතැනට රැගෙන ගියා ඔබට පත්තිනි බැලුවද හතොසන්ඩ මෙහෙමයි හැමදාම මතක තියාගන්න ඉස්සෙල්ලා ස්ටඩිස් හරිද এড્યુකේෂන් ඕගොල්ලන්ගේ ලෙසන්ස් තමයි ෆස්ට් පලිමිනේ නේද මතක තියාගන්න ඕනේ අපිට පොරොන්දු වුණා පාස් වෙනවා යුනිවර්සිටි යනවා කියලා ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ගේ ආදර නිසා තමයි අපි ඉන්නේ හරිද
පත්තින ලෙස පූජා උමාශංක ශ්‍රී ලාංකේය ලිලියන්ගේ වංශ කතාව අලුතින් ලියුවා. ආකර්ෂණීය සිංහල සිනමාවක් ගැන සිහින දකින ප්‍රේක්ෂකීන්ගේ නිලිය ඇයයි. ආයි බොවන ඔක්කොටම මේ වගේ මේ හෝල් ඇතුලේ මේ වගේ පිරිලා මිනිස්සු බලනකොට ඇට්ලිස් ඔයගොල්ලෝ එකපාරක් හරි ඇවිල්ලා බලලා ඔයගොල්ලන්ගේ අර ෆීඩ්බැක් දෙනකොට අපිටත් එක ශක්තියක්. හැමදාම hina වෙලා ඉන්න ඕනේ, හැමදාම ආදරෙන් ඉන්න ඕනේ. පත්තිනි බලපු කට්ටිය ඉන්නවද මෙතන කලින්? හය පාරක් බලපෙ කෙනෙක් ඉන්නවා. निष्पादने के सतुटेन मे वगे सिनक दम आप हाईवनी चित्रपटे मैदान गंगाधर आहसींपलवट उत्पलवन्न दुवट मवकमसे अभी निष्पादन कर चित्रपट ये कुटुंब बड़ा इहलम मटमे निष्पादन कर चित्रपट पत्नी सीरुदनाम एक्कनाल बला मे आदर्शम चित्रपटिया පත්තිනි ආශ්‍රයෙන් අද අපි ඔබට යොමු කරන ප්‍රශ්නය. පත්තිනි දෙවගණගේ අවසාන මනුෂ්‍ය ආත්මයේ නම කුමක්ද? පත්තිනි දෙවගණගේ අවසාන මනුෂ්‍ය ආත්මයේ නම කුමක්ද? මේ සඳහා පිළිතුරු යොමු කරන්න ඕන මෙහෙමයි. 0711 8574 අංකයට පිළිතුරු කෙටි පණිවිඩයක් මගින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට එවන්නත් පුළුවන්. එසේ නැතිනම් පත්තිනි බලමු සුමති චිත්‍රපට සමාගම සුමති මැදුර අංක 491 ගාලුපාර කොළඹ 3 යන ලිපිණයට තැපල් පත් මගින් එවිය හැකි. සැබෑ රසස්වාදයේ ජනනය කරන චිත්‍රපට අතරට පත්තිනි ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා නිසකයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිසග හැකියාව තවදුරටත් තීව්‍ර කරපු චිත්‍රපටයක් හැටියට මේ හැඳින්විය හැකි. මේ පිළිබඳව ප්‍රේක්ෂක අදහස් උදාස් නිරතුරුවම අපි ඔබට ගෙනෙන්න තැත් කළා. මේ තවත් එයින් එක් අවස්ථාවක්. දල පහරින් ගැලවී යන්නට පිහිටත් අයදින්නේ පත්තිනි කියන්නේ මේ රටේ කාන්තාව ගැන නෝනක් කාන්තාවට දෙන තැන ඉතාම විශේෂයි සුවිශේෂයි පත්තිනි කියන්නේ හරිම සුන්දර අත්දැකීමක් ඒ සුන්දර අත්දැකීම විඳ ගන්න පත්තිනි කියලා කන්නකී කෝලන් සහ මාදවීගේ ත්‍රිකෝණාකාර ආදරය තුල ගැබ්බී තිබිච්ච ඒ ඓතිහාසික කතා ප්‍රවෘතියට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මහා දැවැන්ත සෞන්දර්යාත්මක ප්‍රේමණීය හැඩයක් තවරනවා. ඒ තවරපු ප්‍රේමණීය හැඩය තුළ සිනමා රූපී කාරණාවට මහා අරුතක් පත්තිනි චිත්‍රපටිය හරහා ලැබෙනවා. මං ආරාධනා කරනවා සීලම කාන්තාවන්ට මේ චිත්‍රපටිය නරවන්න මේක ඔබගේ චිත්‍රපටියක් බවට පත් වේවි. ඔබගේ හදවතට මොනවාදෝ නුහුරු හුරු හැඟීම් ධාරාවක් ලැබීවි පත්තිනි ඔබගේ චිත්‍රපටයේ බවට පත් වේ. පත්තිනි චිත්‍රපටයේ මේ දවස්වල තිරගත වෙනවා. ඉතින් පත්තිනි චිත්‍රපටයේ මානවිකලාගේ චරිතයට රංගනෙන් දායක වෙන මටත් අවස්ථාවක් ලැබුණා. මගේ රංගන ජීවිතේ මට ලැබුණු වෙනස්ම චරිතයක් සහ මගේ රංගන ජීවිතේ මට ලොකු වාග්යක්. ඉතින් ඒ වගේම තමයි ආචාර්ය මිරිනා සුමතිපාල මහත්මියගේ නිෂ්පාදනයක් යටතේ සිනමාවන් ගොඩක් දායාද කර ඔවුන් මේ වෙනකොට පත්තිනි චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණා. ඉතින් ඒ අතරිනුත්
ඔබට හොඳම අවස්ථාවක් අපේ ඉතිහාසය ගැන දැනගන්නට සහ ඔබ ආදරය කරන ලංකාවේ විශිෂ්ට තරු රසක් ඇතුළුව මේ චිත්‍රපටය ඔබට නරඹන්නට හැකියාවක් දෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා එන්න පත්තිනි චිත්‍රපටයත් එක්ක එකතු වෙන්න. කන්නකි. නටුවෙන් ගිලිහුණු මලක් නැවත නටුවේ තියන්නේ කොහොමද? ඉහිරුණු කිරි නැවත බඳුනකට එකතු කරන්නේ කොහොමද? බිඳුණු ආලයත් ඒ වගේ. සුනිලාරියත් මහත්මයාගේ ඉතාම ලස්සනම චිත්‍රපටිය මේ කියන එක මේ බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම බොහෝ දෙනා සිංහල සිනමාවේ අර්බුදයක් ගැන කතා වෙනවා. මෙවැනි ලස්සන චිත්‍රපටය කියන්නේ ප්‍රේක්ෂක ජනතාවගේ මුදලට උපරිම වින්දනයක් දෙන. ඒ වගේම ප්‍රේක්ෂක ජනතාවගේ පොකට් එකට තට්ටු කරන්නේ නැති මේ වගේ නිර්මාණ වුණොත් දිගටම අර්බුදයක් වෙන්නේ නැහැ. සුනිලාරියත් මහත්මයයි සුමිතිපාල පවුලයි මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ට ණය නැහැ. ඉතාම ලස්සන සුන්දර කාව්‍යයක් වගේ චිත්‍රපටයක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා බෞද්ධ කතාවක් වුණාට අනිකුත් සියලුම ආගම් වල අයටත් මේක නරම විනෝද වෙන්න පුළුවන්. නළුලියෝ සියලු දෙනාම ඉතාම මැනවින් හසුරුවලා තිනෝ අධ්‍යක්ෂණය එතකොට නිෂ්පාදනය වේශ නිරූපණය සංගීත හැම දෙයක්ම ඉතාම හොඳ මට්ටමක තිනෝ. ඉතාම අනර්ග මට්ටමක තිනෝ. ඉතින් මම සුබ පතනවා මේ චිත්‍රපට. ශ්‍රීමදාත්මනේ ගුණයක සින්ධ වේන මොක්ෂවාය ධාවලේශ ධූත කෝක බන්ධනේ නමක්ෂවාය මං අහගෙන හිටියේ සුමధుර ස්තෝත්‍ර ගායනය. එයිමි මට ඇඳුමක් තෝරගන්න බැරුව කොහේ යන්නද? අද චිත්‍රාපතිගේ දියණිය මාධවි අපේ සොලි රටේ නෘත්‍ය රාජිනී විදිහට අභිෂේක ගන්නන දිනය. ඉතින් රජතුමා විවෘත ආරාධනාවක් කර තිබෙනවා කාවේරි පටුනේ ප්‍රභූන්ට. ඔබට අමතකුණාද? අද අපේ මුල්ම විවාහ සංවත්සරය. අපේ වාසනාවට ඉන්ද්‍රෝත්සවයත් අදටම හේතුණා. මං හිතන් හිටියේ ඔබත් සමග කෝවිලට යන්න. ලංකාවේ හුඟක් වෙලාවට අපි ප්‍රේක්ෂකාගාරය ගැන නොහිතපු යුගයක් තියෙනවා. ප්‍රේක්ෂකෙන් නැවත සිනමා ශාලාව තුළට ගෙන්නාගන්නේ කොහොමද කියන අර්බුදය තුළ. ඒකට මම හිතන්නේ පිළියමක් දැවැන්තයි. කතා කරන දේ ඉතාම විශාල පරාසයක දෙයක් කතා කරනවා සිනමාව තුළ. මේක සලකුණක් වෙයි. මං හිතනවා අපේ ශ්‍රී ලංකාවේ අපේ සිනමා කර්මාන්තය ආරක්ෂා වෙන්න නම් මේ වගේ චිත්‍රපටය බිහි වෙන්න ඕනේ කියලා. මොකද මේ චිත්‍රපටයේ ඉතාමත්ම මధుර මනෝහර ගීත හයක් තියෙනවා. ඒ වගේම සුන්දර නැටුම් තියෙනවා. ඉතාමත්ම දර්ශනීය ලෙස රූගත කරලා තියෙනවා. මං හිතන්නේ ඉතාමත්ම මේ ආශාවෙන් මේ පැය දෙක නරඹන්න පුළුවන්. ඇත්තටම ඉතාමත්ම ලස්සන චිත්‍රපටයක්. කුඩා ළමයාගේ ඉඳන් හැමෝටම ඉතාම සන්තෝෂෙන් ආසාවෙන් බලන්න පුළුවන් ඉතාමත් ලස්සන චිත්‍රපටයක්. මං කියන හැම දෙනාටම ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න කියලා. දීදුණු පාටලා ජීවිත අහස පුරා මිහිරේ මිහිරගෙන පුංචි සමනලි කාන්තාවන් ගැන කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් පත්තිනි. ඒ නිසා මෙහි නිෂ්පාදිකා මිලිනා සුමිතිපාල මහත්මය තීරණය කළා ඔවුන් වෙනුවෙන්ම කාන්තාවන් වෙනුවෙන්ම විශේෂ දර්ශනයක් පවත්වන්නට. ඉකුත් මැයි 25 වෙනිදා
ඒ දර්ශනය පැවැත්ුණා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන් සමූහයක් සහභාගී වුණා. චිත්‍රපටය බලලා ඉවර වෙච්ච ගමන් අපිට හැකි වුණා ඔවුන්ගේ අදහස් උදහසුත් විමසා බලන්න. පත්තිනි දේවි අහසින් වඩිනා පත්තිනි සලඹින් ගිනි ජල මවනා පත්තිනි තෙදනින් දුදනන් මඩනා පින්තෙත් ලබනා බුදු බව පතනා හරිම කාන්තාවන්ට වැදගත්ම කතාවක්. මේක හැමෝම බැලුව කාන්තාවන්ට හිතේරෙයි, දරුවන්ට වුණත් මේක හොඳ කතාවක්. ඇත්තටම මට හිතුණා මේක කාන්තාවන් හැදීමටත් දැකලා සතුටු වෙන්නත් හොඳම කතාවක් කියලා. එහෙම බලන බලන කෙන අපේට කියනවා මේ කතාව හොඳයි කියලා. එක සැරේ දෙසරේ බලපෑ ඉන්න ගෑන් ළමයින්ට හොඳට පිළිගන්න පුළුවන් තැනක් තියෙන කතාවක්නේ. හැදෙන්න වුණත් හොඳයි. අනිත් එක මේ ඕන කෙනෙක් එක්කල එකට ඉඳලා බලන්න පුළුවන් කතාවක්. කාලෙකට පස්සේ චිත්‍රපටයක් බලලා සතුටු වුණා. මෙවන් කලාත්මක සහ ඉතාම සොඳුරු චිත්‍රපටයක් බලන්න ලැබීම ඇත්තටම උඟ කාලෙක පස්සේ භාග්‍යයක් හැටියට සලකනවා. ඒ මිලිනා සුමති පාල ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න ඕනේ. මෙවන් වූ යුගයක මූල්‍යම වශයෙන් ඉදිරිපත් වෙලා චිත්‍රපටීකරණය කිරීම ගැන ආරම්භයේ සිට අවසානයේ දක්වාම කුතුහලයේ රඳවා ගන්න සමත් වෙන නිර්මාණයක්. හැම දර්ශනයක්ම ඉතාම විචිත්‍රයි, සුන්දරයි. මුල සිට අවසානයේ දක්වා කිසිම කම්මැලිකමකින් තොරව නරඹන්නට පුළුවන්. අද ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය සපයන වගේම ගැඹුරට යමක් හිතන්නත් අවස්ථාව සලසනවා. මම නම් රසයක් විඳමි චිත්‍රපටයෙන්. අපූර්ව කතාවක්. අනිත් එක ඒක බලනකොට ඒ කාලේදී ජීවත් වෙනවා කියන හැඟීමක් දැනුනා. අතිවිශිෂ්ට නිර්මාණයක් කියලා දැනුනේ. ඒක සත්‍ය කතාව මට දැනුන නිසා ඒකත් හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා. හරිම අපූර්ව නිර්මාණයක් අපි නම් හදවතින්ම විඳමු. සියලුම කාන්තාවන් එක්ක ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ අනාගත පරපුරට දායාද කළ යුතු චිත්‍රපටයක්. අනාගත පරපුරව එක්කගෙන ඇවිල්ලා ගෙනල්ලා පෙන්වන්න වටිනා කියන චිත්‍රපටයක්. ඒක නිසා අපේ දරුවන් එතකොට සහෝදරියන්ව කැඳගෙන එන්න කියලා මම හත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එතනම වටිනා චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ මම දෙවෙනි සැරේට බැලුවේ මම හිතනවා මේකේ විශේෂයෙන්ම පිළිබිඹු වෙන්නේ සත්‍යතාවය. සත්‍ය කියන එක මම හිතනවා ලෝකේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක මේ චිත්‍රපටයෙන් ඉතාමත් හොඳට පිළිබිඹු වෙනවා. ඒ වගේම මම හිතනවා මේක කාන්තා පරපුරට විශාල ආදර්ශයක්. It's a lovely movie I watched, and it's a I'm bearing copy. I mean our Tamil story and all. It's Silapadiharam and Kannagi and Madhavi. Madhavi, she's a very good dancer. Already I've done a dance drama in Bharatanatyam style, so I enjoy because I know the story, you know, so I enjoy. And I want to wish Mr. Subhati Pala and their producers and the music composer, the everyone doing.
doing this such a lovely production. අත්වශයෙන්ම මම හරියට මේ ෆිල්ම් එක බලනකොට ඇනුණා. මට තාමත් තවත්ත ගන්න බැච්චර ලස්සන. හරිම ලස්සනයි. කාන්තාවන්ට විශේෂ වූ චිත්‍රපටයක් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම කාන්තාවන් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියන කාරණයක් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. කැපවීමෙන් තමන්ගේ ධෛර්යයෙන් තමන්ගේ පවුල තමන්ගේ ස්වාමි පුරුෂයා වගේම තමන්ගේ පවුල රැකගන්න කාන්තාවන්ට මේ තවත් දිරියක් වේවි. ඔවුන්ව ඇගීමට ලක් වුණා කියලා ඔවුන්ට හැඟෙයි. පත්තිනි චිත්‍රපටිය මම මේ දෙවනි වතාවට තමයි අද බැලුවේ. ඉතින් කියන්න ඕනේ ඉතාමත් සතුටුයි මෙවන් චිත්‍රපටයක් අප රට තුල නිෂ්පාදනය කිරීම ගැන. පුදුමාකාර ලස්සනයි, ගුණාත්මක භාවයෙන් ඉතාමත් ඉහළයි. මෑත කාලේ ආපු චිත්‍රපට අතරින් ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටයක් කිව්වොත් හරි. පෞගේ සමයේ අපි දැක්ක දෙයක් තමයි බොහෝ වෙලාවට අපේ කාන්තා පක්ෂය නිරන්තරයෙන්ම නළුවෙකුට තමයි පෙම් බඳින්න පටන් ගන්නෙ. හැබැයි වර්තමානයේ නූතන තාක්ෂණය එක්ක එහෙම නැත්නම් මූණු පුතත් එක්ක යාවත් කාලීන වෙන නිසා දෝ මන්දා කාන්තාව සියලුම දෙනා නිලියකට පෙම් බඳින්න පටන් ගන්නවා. ඒ නිලිය තමයි පූජා මාශංක. පත්තින නිසා විය හැකි ඇතැම් විට වර්තමානයේ පේන දේවල් එක සස්තා බැලුවොත් ඔවුන් සඳස් නිසඳස් කවි පොඩි පොඩි කතා අපිට ලියන්න පටන් අරගෙන Facebook එක හරහා මේ එයින් කීපයක් තමහිමි බිලිගත් පඬිරට ගිනිලා පතිව්‍රතාවේ සත්‍යය දැන්දු පත්තිනි ආශ්‍රයෙන් අද අපි ඔබට යොමු කරන ප්‍රශ්නය. පත්තිනි දෙවගණගේ අවසාන මනුෂ්‍ය ආත්මයේ නම කුමක්ද? පත්තිනි දෙවගණගේ අවසාන මනුෂ්‍ය ආත්මයේ නම කුමක්ද? මේ සඳහා පිළිතුරු යොමු කරන්න ඕන මෙහෙමයි. 0711 8574 අංකයට පිළිතුරු කෙටි පණිවිඩයක් මගින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට එවන්නත් පුළුවන්. එසේ නැතිනම් පත්තිනි බලමු සුමති චිත්‍රපට සමාගම සුමති මැදුර අංක 491 ගාලුපාර කොළඹ 3 යන ලිපිණයට තැපැල්පත් මගින් එවිය හැකියි. ගිය සතියේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු සපයා මුළු පවුලටම ටිකට් පත් දිනාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තමයි මේ. පසුගිය සතියේ ජයග්‍රාහකයෝ WP හසිත ඉරන්ද 28.9 මයිල වලාන පාර කිරිඳිවැල, අනුරුගුණ තිලක ජයන්ති මාවත තිඹිරි කඩවල අනුරාධපුර, ලලිත් නන්දන 1118 ජයවර්ධන මාවත නාගොඩ කළුතර දකුණ. පත්තිනි චිත්‍රපටයේ නිෂ්පාදනය ආචාර්ය මිලිනා සුමතිපාල මැතිණිය. සම නිෂ්පාදනයේ ජගත් සුමතිපාල සමග තිරංග සුමතිපාල. කතාව දෙබස් තිර රචනයේ සහ අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ. ඉතින් අදත් අපි ඉකුත් සතියේ ප්‍රගති වාර්තාව පිරික්සුවේ පත්තිනි පිළිබඳව යළිත් මේ එළඹෙන සතියේ වාර්තාවත් එක්ක ලබන සතිය හමු වෙමු පත්තිනි බලමු සමග. අනියත නඩගඳුරේ නිමාවේද දිගු ගමන හුදෙකලා